Right, ආයුබෝවන්. ඔන්න අපි අලුත්ම අලුත් නිවුස් එකක් අරගෙන ආවේ. මේ තමයි ඊයේ UK ගවර්න්මන්ට් එකෙන් නිකුත් කරපු අලුත්ම ස්ටූඩන්ට් වීසා රූල්ස්. හරිද? අපි බලමු මොකද වෙන්නේ කියලා. මම ඉතින් කාලයක් තිස්සේ අපේ මෙහේ යුකෙවල ඉන්න ශ්‍රී ලංක ඉමිග්‍රේෂන් ලෝයස්ල ඉමිග්‍රේෂන් ලෝයස්ල එතකොට ඒ වගේ ඉමිග්‍රේෂන් කන්සල්ටන්ස්ල ඉන්න ඒජන්ස්ල යු වීසා යු ඒජන්ට්ලා කියලා කියන්නේ අන්න ඒ වගේ දෙතුන් දෙනෙකුට කතා කරලා බැලුවා. මාත් එක්ක පොඩි ඉන්ටර්වියු එකක් කරලා විස්තර ටිකක් දෙන්න ඕගලොන්ට. මොකද්ද මේ අලුත්ම තත්ත්වය මොනවද ස්ටූඩන්ට් වීසා ගැන යුකෙවල කියලා. ඉතින් දෙතුන් දෙනෙකුට කතා කරා. සමහර කට්ටිය එච්චර උනන්දුවක් දැක්කුවේ නැහැ වීඩියෝ එකක් කරන්න. දෙතුන් දෙනෙක් ආ කියලා කිව්වා. ඊට පස්සේ ෆෝන් එක ආන්සර් කරන්න හදනවා. එක්කෝ ෆෝන් එක මං කෝල් කරනවා, ඒක ආන්සර් කරන්නේ නැහැ. එක්කෝ පස්සේ කෝල් කරලා කියනවා හෙට කෝල්ලයක් දෙන්න කියනවා. ඊට පස්සේ හෙට කෝල්ලයක් දුන්නාම ආන්සර් කරන්නේ නැහැ. ඊට පස්සේ ආපහු පස්සේ කෝල් කරලා කියනවා එහෙනම් ලබන සතියේ කරමු කියනවා. ඔහොම ඒගොල්ලන්ට කරන්න කිසිම අවශ්‍යතාවයක් නැති පාටයි. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලොත් එක්ක අපොයින්ට්මන්ට් එකක් ගන්නවා කියන්නේ නිකන් අර ඊට වඩා ලේසි අර ඩොනල්ඩ් ට්‍රම්ප් එක අපොයින්ට්මන්ට් එකක් දාගන්න එක. හරිද? මේගොල්ලන්ට ඇති වැඩකුත් නැහැ, නැති වැඩකුත් නැහැ. හරි. ඉතින් ඕක අර ශ්‍රී ලංකන් ගතිය තමයි. ඉතින් දන්නද අර කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැනේ කැලේ මාරුනාට. ඒ වගේ කට්ටිය ඉන්නවා අර ලංකාවේ එක්කෙනෙකුට එක්ක එකතු වෙලා ලංකාවේ කට්ටියට මොකක් හරි උදව්වක් කරන්න හදනකොට එහෙම උදව් කරන්න කැමති නෑ ගොඩක් කට්ටිය. හරි. ඉතින් කට්ටිය වඳුරගෙන පරිස්සමෙන් වැඩ කරමු. රයිට්. අපි යමු අපේ වීඩියෝ එකට. අපි අපිට කතා කරන්න යන්නේ අලුතෙන්ම ආපු, ඒ කියන්නේ මේ අද මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ 6 වෙනිදා, ඔක්ටෝබර් 6 වෙනිදා 2020. ඔක්ටෝබර් 5, ඒ කියන්නේ ඊයේ තමයි මේ අලුත්ම ස්ටූඩන්ට් වීසා සිස්ටම් එක ඒගොල්ලෝ පබ්ලිෂ් කරේ යුකේ ගවර්මෙන්ට් එකෙන්. හරිද? ඉතින් අපි බලමු මොකද්ද අලුත්ම නීති මොනවද කියලා. මම මේ කම්පියුටර් එකත් ළඟ තියාගෙන වාඩි වුණේ ඔයගොල්ලන්ට හරියටම විස්තර ටික කියන්න කියලා. මුළු ඔක්කොම විස්තර කියන්න අමාරුයි මේ වීඩියෝ එකෙන්. මොකද වැඩි දිග කරන්නත් බෑ වීඩියෝ එක. ඒක නිසා මම මේක ඕවර්වියු එකක් කරන්නේ. ඔයගොල්ලන්ට පොඩි අයිඩියා එකක් දෙන්න, රෆ් අයිඩියා එකක් මොන වගේ සිස්ටම් එකක්ද කියලා, මේ අලුත් සිස්ටම් එක. ඉතින් මම කිව්වා වගේ ඔක පටන් ගත්තේ 5 වෙනිදා ඔක්ටෝබර් 5, ඒ කියන්නේ ඊයේ 2020 තමයි මේ අලුත්ම සිස්ටම් එක පටන් ගත්තේ. මේ යුකේ ඉන්ටර්නැෂනල් ස්ටූඩන්ට් වීසා සිස්ටම් එක පොයින්ට්ස් බේස් සිස්ටම් එකක්. මේ මෙච්චර කාල තිබිච්ච විදිය එකක් නෙවෙයි. මේකට පොයින්ට්ස් අවශ්‍යයි. ඒ පොයින්ට්ස් ඔක්කොම ඕගොල්ලෝ ස්කෝ කරන්න ඕන ස්ටූඩන්ට් වීසාකට ඇප්ලයි කරන්න. හැබැයි මේකේ හොඳම දේ තමයි දැන් යුනයිටඩ් කිංඩම්, ඒ කියන්නේ මහා බ්‍රිතාන්‍ය යුරෝපියන් යුනියන් එකෙන් අයින් වුණා. ඒකේ හරියටම වැඩ ටික ඉවර වෙන්නේ මේ අන්තිම මේ මාසේ, මේ අවුරුද්දේ අන්තිමට, 2020 අන්තිමට. ඉතින් යුරෝපියන් යුනියන් එකෙන් අයින් වුණාට පස්සේ ඔය යුරෝපියන් යුනියන් එකේ ඉඳගෙන ඉන්න ඉන්ටර්නැෂනල් ස්ටූඩන්ට්ස්ලා ඉන්නවනේ. ඒ කියන්නේ ඔය ජර්මනි, ෆ්‍රාන්ස්, පෝලන්ඩ්, චෙක්, ඔය වගේ ස්පේන්, ඉටලි, ඔය ඕනම රටවල්ල, රොමේනියාත් ඇතුළුව, ඒ වගේ තව යුරෝපියන් යුනියන් එකේ ඉන්න කට්ටියට ඉස්සර නම් ඕන වෙලාවක එන්න පුළුවන්, ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්, ස්ටඩි කරන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්, වීසා අවශ්‍ය නැහැ. හැබැයි දැන් මේ යුරෝපියන් යුනියන් එකෙන් යුකේ අයින් වුණාට පස්සේ ඒ යුරෝපියන් යුනියන් එකේ කට්ටියටත් යුකේ වලට ඇවිල්ලා ස්ටඩි කරන්න ඕන නම් ලංකාවේ කට්ටියට වගේම තමයි ඒගොල්ලොත් වීසා අප්ලයි කරන්න ඕන. හරිද? ඉතින් ඒකේ මම කියන්නේ මේක ලංකාව වගේ රටවලුත් යුරෝපියන් කන්ට්‍රීස් අන්න යුරෝපියන් යුනියන් එකේ කන්ට්‍රීසුත් ඔක්කොම තියෙන්නේ සමාන නීති, ඔක්කොම එකම නීති තමයි පිළිපදින්න ඕන ඉන්ටර්නැෂනල් ස්ටූඩන්ට් කෙනෙක් විදිහට යුකේ වලට එනවා නම්. හරිද? ඉතින් එහෙනම් අපි බලමු මොනවද අවශ්‍ය රික්වයර්මන්ට්ස් කියලා මේ පොයින්ට්ස් 70 ගන්න. ඉතින් මේ පොයින්ට්ස් 70 ගන්න අවශ්‍ය කරන ප්‍රධානම තුන තමයි ඔගොල්ලෝ දන්නවා ඔක්කොටම කලින් යුකේ වල eligible, ඒ කියන්නේ පිළිගත් යුනිවර්සිටි එකකින් නැත්නම් කොලෙජ් එකකින් ඔගොල්ලන්ට ඔෆර් එකක් හම්බ වෙනවනේ, ඔෆර් ලෙටර් එක ගන්න ඕන.
ඊට පස්සේ ඔගලන්ට ඉංගලිෂ් දැනුම පෙන්න්න ඕන හැබැයි මේකට IELTS වගේ එක්සෑම් එකක් කරන්න ඕනම නැද්ද කියලා මම කියන්නම් තව පොඩ්ඩකින් ඒක තමයි දෙවෙනි එක ඔගලන් ඉංගලිෂ් දැනුම තුන්වෙනි එක තමයි සල්ලි පෙන්න්න ඕන ඒ කියන්නේ ඔගලන්ගේ කෝස් ෆී එක කව කරන්න ඒ වගේම ඔයගල UK වලට ඇවිල්ලා ජීවත් වෙන්න ඒ කාලය ඇතුළත ජීවත් වෙන්න සල්ලි තියෙනවා කියලා පෙන්න්න ඕන ඉතින් මෙන්න මේ තුන තමයි ප්‍රධානම දේවල් තුන මේ පොයින්ට්ස් 70 ස්කෝ කරන්න තවත් ගොඩක් හොඳ ආරංචියක් තමයි මේ අලුත්ම රූල්ස් වලට එකතු වෙනවා 2021 සමයකේ ඉඳලා අලුත් නීතියක් එනවා ඕගොල්ලෝ UK වල ස්ටඩි කරනවා නම් ඒ ස්ටඩිස් වලින් පස්සේ ඕගොල්ලන්ට වර්ක් පර්මිට් එකක් ගන්න පුළුවන් UK වලම ඉඳගෙන ජොබ් එකක් කරන්න ඉතින් ඕගොල්ලෝ UK වල ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරොත් ඒ කියන්නේ බැචලර්ස් ඩිග්‍රී එකක් BSc එකක් කම්ප්ලීට් කරොත් ඔයාට අවුරුදු දෙකක් වෙනකන් වර්ක් පර්මිට් එකක් ගන්න පුළුවන් ඔයා UK වල PhD එකක් කම්ප්ලීට් කරොත් ඔයාට අවුරුදු තුනක් වෙනකන් වර්ක් පර්මිට් ගන්න පුළුවන් ඔයාගේ එඩියුකේෂන් වලින් පස්සේ ඉතින් මම පළවෙනි එක තමයි කිව්වේ ඔයගලන්ට වැලිඩ් ඔෆර් එකක් ගන්න ඕන යුනිවර්සිටි එකකින් නැත්නම් කොලෙජ් එකකින් ඉතින් ඒක කොහොමද කරන්නේ කියලා මම වෙනම වීඩියෝ එකකින් විස්තරාත්මකව කියන්නම් කොහොමද ඇප්ලයි කරන්න කියලා ඉතින් ඒක නිසා ඒක බැලුවක මම ඔයගලට තේරෙයි කොහොමද ඇප්ලයි කරන්න ඕන කියලා මම මේ වීඩියෝ එකේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක මම කෙටියෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගලන්ට රෆ් අයිඩියා එකක් දෙන්න ඉතින් දෙවෙනි රික්වයර්මන්ට් එක මම කිව්වේ ඔගලොන්ගේ ඉංග්ලිෂ් දැනුම පෙන්වන්න අවශ්‍යයි කියලා. හරිද? ඉතින් මෙන්න මේක ගැන කතා කරනකොට ගොඩක් කට්ටිය අහනවා ඉතින් IELTS කරන්න ඕනද ඉංග්ලිෂ් මොකටද කරන්න ඕන ටෙස්ට් එකක් කරන්න ඕනද එහෙම කියලා. හරිද? මෙන්න මේ වෙබ්සයිට් එක තමයි හෝම් ඔෆිස් එකේ වෙබ්සයිට් එක මම මේක ලින්ක් එක දාලා තියෙනවා පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් Google කරලා බලන්න UK student visa පොයින්ට් සිස්ටම් කියලා ගැහුවාම පොයින්ට් පේ සිස්ටම් gov.uk තමයි ඔෆිෂියල් සයිට් එක අපි මෙන්න මේකට ක්ලික් කරාම මේ තමයි ඔෆිෂියල් සයිට් එක මේක පොයින්ට් පේ සිස්ටම් එක ගැන ඔක්කොම විස්තර තියෙනවා මෙතන තියෙනවා ඩොකියුමන්ට් එකක් මෙන්න මේ ඩොකියුමන්ට් එක ක්ලික් කරාම ඔයාලට අවශ්‍ය කරන ඔක්කොම විස්තර ටික බලා ගන්න පුළුවන් රයිට් ඉතින් ලිංක් එක මන් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් අපි කතා කරන්නේ දැන් ඉංග්ලිෂ් එක්සෑම් එකක් කරන්න අවශ්‍යමද කියලා. මේක අවශ්‍යම කියලා නීතියක් නැහැ. සමහර විට ඒක UK යුනිවර්සිටි එකේ නැත්නම් කොලෙජ් එකේ හැටියට තමයි ඩිසයිඩ් වෙන්නේ. දැන් මගෙන් අහන්න එපා මොන කොලෙජස් එහෙම සමහර කට්ටිය අහනවා මොන කොලෙජස් වලින්ද IELTS අහන්නේ ඉල්ලන්නේ නැත්තේ කියලා. එහෙම එකක් නැහැ. ඒ කොලෙජ් ඔයාගේ දැනට ස්ටඩි කරලා තියෙන ක්වොලිෆිකේෂන්ස් අනුව බලලා ඒ කොලෙජස් වලින් නැත්නම් යුනිවර්සිටි එකෙන් තමයි ඩිසයිඩ් කරන්නේ ඔයා IELTS හරි නැත්නම් අවශ්‍ය එක්සා ඉංග්ලිෂ් එක්සෑම් එකක් කරන්න අවශ්‍යද නැද්ද කියලා. හරිද? මොකද ඒ නීතිය ඉස්සරින්දම එහෙමයි තිබුණේ UK වලට ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරනකොට. මොකද මමත් ඉස්සර ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට ලංකාවෙ ඉඳලා ඇප්ලයි කරනකොට මට IELTS කරන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද මම ලංකාවේදී තමයි මගේ ඩිප්ලෝමා එකයි හයර් ඩිප්ලෝමා එකයි කරේ. ඒක කරේ මම මොකද ලංකාවේ මම ඉගෙන ගත්තේ සිංහල මීඩියම් එකෙන් ඉස්කෝලේ මම ඉගෙන ගත්තේ සිංහලෙන් ඊට පස්සේ ඒ ලෙවල් ඉවරනට පස්සේ මම ඩිප්ලෝමා එකයි හයර් ඩිප්ලෝමා එකයි කරා ලංකාවේ ඒ කරේ ඉංග්ලිෂ් මීඩියම් වලින් ඉතින් මම ඉංග්ලිෂ් මීඩියම් වලින් ලංකාවේ අවුරුදු ෆස්ට් 2 ඉයර්ස් ඉවර කරපු නිසා මම ඔක්ස්ෆර්ඩ් බ්‍රූක්ස් යුනිවර්සිටි එකට අප්ලයි කරනකොට මට IELTS කරන්න අවශ්‍ය වුණ නැහැ ඉතින් ඒ එක්සැම්පල් එකක් විදිහට තමයි මම ඒක කිව්වේ ඔගොල්ලෝ ලංකාවේ ඉංග්ලිෂ් මීඩියම් ලින් ස්ටඩි කරලා තියෙනවනම් සමහර ගොඩක් වෙලාවට UK වල යුනිවර්සිටි එකෙන් නැත්නම් කොලෙජ් එකකින් ඔගලන්ට IELTS ඉල්ලන එකක් නැහැ. හරිද? තුන්වෙනි එක තමයි මම කිව්වේ ඔගලන්ට අවශ්‍ය සල්ලි ඒ කියන්නේ කෝස් ෆී එක. එතකොට අවශ්‍ය කරන සල්ලි කීයක්ද ඔගලන්ට ඉන්න accommodation ඒ ඔක්කොමත් එක්ක කොච්චර සල්ලි පෙන්වන්න ඕනද කියලා. ඉතින් කොච්චරක් සල්ලි පෙන්වන්න ඕනද කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා කොහේ ඉඳන්ද ස්ටඩි කරන්නේ කියන එක අනුව තමයි. ඉතින් ඔයාගේ කෝස් එක තියෙන්නේ ලන්ඩන් වල නම් ලන්ඩන් කියන්නේ ගොඩක් සාමාන්‍යයෙන් ගොඩක්ම ගණන් වැඩිම ජීවත් වෙන ගණන් වැඩිම සිටි එක තමයි ලන්ඩන් UK වල. හරිද? ඉතින් ඔයාගේ කෝස් එක තියෙන්නේ ලන්ඩන් වල නම් ඔයා පෙන්වන්න ඕන
బ్రిటిష్ పౌండ్స్ ఎద్దాస్ దేశీయ హట పహాక్ ఎక మాస్ ఎకట ఏవాగే మాస నమేకట పెన్నాను ఏకన్నే ఎద్దాస్ హట ఎద్దాస్ దేశీయ హట పహా వరక్ నమే తమై ఒయా పెన్నో అవృద్ధక ఒయాగే ఎక్స్పెండిచర్ హటియట హరిద ముఖద అవృద్ధకట సామాన్య ఏగలు సరకండి మాస నమయక్ తమై ఒయాగే కోస్ ఎక తీయన్నే ఐ థింక్ అవరు మాస నమయకట హరియన కోస్ ఎక పెన్న కోస్ ఫీ ఎక సహా వారి జీవత్తెన్న పులువాంగ్ సల్లి పెన్నో ఎతకొట ఒయాగే కోస్ ఎక తినే లండన్ వెళ్ళింగ్ ఎలియన ఒయా మాసకట పెన్నో బ్రిటిష్ పౌండ్స్ ఎద్దాస్ పహలవాక్ ఇవాగేమ ఏ మాసకట ఇవాగే మాస నమయకట పెన్నో హరి ఎతకొట ఒయాత్తెక్క తవ ఇవాగే ఫ్యామిలీ మెంబర్స్ ఇవాగే హస్బెండ్ హరి వైఫ్ హరి ఏమైనా తంగ్ లమాయి ఏమైనా ఏగలంట వెనమ సల్లి పెన్నో రైట్ మమ్మ మేవగైనా వెనమ వీడియోస్ కరణ నాకు ఇస్తారు ఆట దానట మమ్మ ఇంకమటికి అన్నీ ఏగలంట వెనమ సల్లి పెన్నో మమ్మ ఇవాగే మెయిన్ అప్లికెంట్గే ఫీస్ కన్నా విత్తరే మమ్మ కథాకరణ మేము వెళ్ళాలి ఏగులకి ఎలా తీన వెబ్సైట్గే మే సల్లి ఓగుల్లో ఇలాగా తిబిల తీయనో దవాస్ విసి ఆటగా వితరాయక ఇసరవాగే మాస హయాక్ పెన్నోకి ఎగులు కీయలన ఎగులు కీయలన తీయనే దవాస్ విసి ఆటాక్ వితరాయి అకౌంట్గా తీయన ఓనకి ఎలా మే సల్లి పెన్నన్న ఐ థింక్ మన మే విధియట ఒకళ్ళ క్వాలిఫికేషన్స్ ఒక్క తీయనోన ఒకళ్ళ అప్లై కరణ పులువాంగ్ అలాగే కోర్స్ ఎక పటంగా మాస హయకట కలింగ్ ఇదిలా అలాగే అప్లికేషన్ ఎక వాడు సబ్మిట్ కరణ పులువాంగ్ ఐ థింక్ అన్న ఒయిటి కదమా మాట కియన్నోనే మే వీడియోకి ముగద మాట అలుత్ మే అలుతే మాపు నీతి వీసా ఈ ఆపు అలుత్మ స్టూడెంట్ వీసా రూల్స్ టీగా మాట కీనక నివసిల్లాకనే తోహిటే మమ్మ ఇగ్మంట మే వీడియో కరే ఏ కాయ్ ఐ థింక్ మమ్మ మేక సవిస్తరాత్మక వెన మే ఒక్క వెన వెనమ క్యారీ వెళ్ళట కర్ల కోహమద్ అప్లై కరాన్ని కోహమద్ ఎతకుట ఆఫర్ లెటర్ గన్ని కోహమద్ మునాదకరణ ఇంగ్లీష్ ఒకళ్ళు ఇంగ్లీష్ ఎగ్జామ్స్ కరణో ఏ మునాదకరణో టెస్ట్స్ ఏవాగేమ కోమద సల్లిపెనన్నోన దేవాల్ అకామిడేషన్ వగే దేవాల్ కోమద కానీ ఏవాగేమ ఏవాగేమ స్టూడెంట్ లైఫ్ ఎగ్గినా మాట కథారు మాట కథాకరణ పులంగా ఉండతారా ముగ్గు మమత్ ఇంటర్నేషనల్ స్టూడెంట్కి నెక్కి హిటియా యూకే వల్ల ఐ థింక్ ఒకళ్ళుంట దనగన్న ఉన్నది తినవడం కమెంట్ సెక్షన్కి దాన్న ఓనులాక అహన్న ప్రశ్న మా పులువంతరం ప్రశ్న వల్ల ఉత్తర దిన్న బలాపృత్వేనవా ఇవాగేమ సబ్స్క్రైబ్ కరణ అమ్మతక్కరన్న అత్తిపా మే వీడియోకి ఒకళ్ళుంట ముగక్కరి దను ఇన్ఫర్మేషన్ టీయాక్ లెబ్బనడం లైక్ కరణ తమతక్కరన్నపా బెల్ నోటిఫికేషన్ ప్రెస్ కర్ల అయినా ఇతర మాకు ఈలంగ వీడియోకి మేము దాపుగా మాకు ఒకళ్ళు బలాగన్న పులువా ఏనా అప్పి ఈలంగ వీడియోకి హంబేము చావేవా.